ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. වැඩමවාදාය හාමුදුරන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මේ සතිය පුරාවට පවත්වාගෙන එන දහම් වැඩසටහන් මාලාවේ හැමදාම රාත්‍රී 7ට නායක හාමුදුරුවෝ ධර්ම දේශනාවක් සැලසුම් කරලා තියෙනවා. ඒ ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට මේ පුහුණු වෙන භාවනාව, ඒ කියන්නේ භාවනාව පුහුණු වීම තුළ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ප්‍රඥාව වර්ධනය වෙනවා කියලා. මෙන්න මේ භාවනාවක් වැඩිම තුළ ප්‍රමා තුළ වර්ධනය වෙන ප්‍රඥාව සම්බන්ධව ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන්න තමයි මේ දේශනා මාලාව යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මීට පෙර ඊයේ දවසේත් ඒ වගේම පෙරේදා දවසේදී සැකවින් අපි පැහැදිලි කරලා දුන්නා ප්‍රඥාව කියන එක ඇත්තටම උගච්ඡම් එක්ක සම්බන්ධයක් නැති දෙයක් කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාව කියන්නේ කුසලයක් එක්ක ගනුදෙනු කරන තවත් ධර්මතාවයක් වුණා. ඒ කියන්නේ ප්‍රඥාව කොහෙදිවත් අකුසලයක ගනුදෙනු කරන්නේ නැහැ. අකුසලයක් සංකල්පීය වශයෙන් හෝ කායික වශයෙන් හෝ වාචික වශයෙන් අකුසලයක් පවතින තැනක ප්‍රඥාව තියෙන්න බෑ. ඒකින්ද දැන් අකුසලයක් කොහෙද තියෙන්නේ, එතන ප්‍රඥාව නැහැ කියලා ධර්මානුකූලව ඉගෙන ගන්න වෙන්නේ. එහෙමනම් භාවනාවකින් කරන්නේ මොකද්ද? භාවනාවකින් කරන්නේ අකුසලීය යටපත් කිරීම, අකුසලීය විනාශ කිරීම. දැන් අකුසලයේ විනාශ කිරීම භාවනාවේ කෘත්‍යය. එහෙමනම් දැන් අකුසලයේ නැති තැනක ප්‍රඥාව තියෙනවා කියන එකේ අර්ථය තමයි අර අකුසලයේ නැති තැනක තමයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. දැන් එහෙමනම් දැන් මේ පින්වතුන් නැවත සලකා බලන්න වෙනවා මේ අපිට මේ ප්‍රඥාව කියලා වර්ධින ධර්මතාවයක් තියෙනවා. ඒක මම මතක් කරලා දුන්නා සංඥාව කියලා. සංඥාව කියන්නේ හඳුනාගෙන. දැන් භාවනාව වුණත් කවුරුත් මනින ඒකකය සංඥාවක්. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුනුත් කවුරු හරි හොඳට භාවනා කරලා කරපු කෙනෙක් කියලා කතා කරොත් ඒ එයා කරපු භාවනාවේ දියුණුව එයා අනික් අයට කියා දෙන්නේ කොහොමද? එයාට ලැබිච්ච සංඥා ස්වරූපයකින්. දැන් සමත භාවනාවෙන් වැඩුවම ගොඩක් අය කියනවා මේ භාවනාවේ දියුණුවක් ලැබෙනකොට මෙන්න මේ වගේ ආලෝක සංඥා ලැබිය යුතුයි, මේ වගේ වර්ණ සංඥා ලැබිය යුතුයි, මේ වගේ අනිත්‍ය සංඥා ලැබිය යුතුයි, මේ වගේ දුක්ඛ සංඥා ලැබිය යුතුයි. මේ හැමතැනම තියෙන්නේ මොනවද? අනිත්‍ය ගැවිලා තිබුණාට තියෙන සංඥා. එන සංඥාවක් ගැවිලා තියෙන තැනක ප්‍රඥාව සාර්ථක නැහැ. මේ සංඥාවක් එක්ක නෙවෙයි ප්‍රඥාව තියෙන්නේ. එමුණ ආලෝක සංඥාවක් තුළ බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකතර ප්‍රඥාවක් ශ්‍රාවකයෙක් හොයන එක වැරදි. අසුභ සංඥාව තුළ හොයන එක වැරදි. දැන් මොකද ගොඩක් අයට මේ වැරද්ද වෙන්න පුළුවා. මොකද සාමාන්‍යයෙන් සමත භාවනා තියෙනවා අසුභේ වඩන ශාරීරික අසුභ කුණුඹ කොටස් වඩන. වඩපුවම අපි ළඟ වැඩින්නේ මොනවා? අසුභ සංඥා. අසුභ සංඥාව වැඩි වීම ලෝකෝත්තර ප්‍රඥාව නෙවෙයි. දැන් මෙන්න මෙහෙම මේ ප්‍රඥාවේ නොදන්න පැතිකඩ ගොඩාක් අපි ළඟ තියෙනවා. මේ වැඩියෙන් ප්‍රඥාව කියලා අපිව පැටලෙන්නේ වරද්ද ගන්නේ සංඥාවට. සංඥාව කියන්නේ හඳුනා ගැනීමේ නාම මාත්‍රයක් වුණා. සංඥාවෙන් අවබෝධයක් ගේන්න බෑ. සංඥාවට දුක අවබෝධ කරන්න බෑ.
දුක නැති තැන අවබෝධ කරන්නත් බෑ සංඥාවට. දුක නැති කරන ක්‍රමයේ අවබෝධ වෙන්නේ නැහැ සංඥාවට. නමුත් දුක හෝ දුක නැති තැන හෝ දුක නැති කරන ක්‍රමිය ගැන කතා කරන්න වචන මාලාව සංඥාවට හදන්න පුළුවන්. මේ වචන ටික ඉගෙන ගත්තා කියලා කාටවත් නිවන් දකින්න බෑ කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙමනම් මේ භාවනාවෙන් වඩාත් වැදගත් වෙනවා භාවනා කිරීම තුළ අපිට ඇත්තට වැඩෙන්නේ සංඥාව වැටුණට වැඩක් නෑ. සංඥාවේ ලැබෙන සංඥා ಗುಣ මොනවා හරි තියෙද භාවනාන් ඒව නොසලකා හරින්න ශ්‍රාවකයා ඉගෙන ගත යුතුයි ධර්ම. භාවනාවෙන් ලැබෙන සංඥා මාත්‍ර තියෙද ඒවා නොසලකා හරින්න වෙනවා. මොකද වටින්නේ භාවනාවෙන් ලැබෙන සංඥා මාත්‍ර නෙවෙයි සංඥාව නෙවෙයි ප්‍රඥාවයි. එහෙනම් ප්‍රඥාව කියන එක තවදුරටත් මේ මොන විදිහේ දෙයක්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාව කියන එක දැනගන්න ඕනේ. දැන් මම ඉතලා කියවන්නේ අකුසලයේ මත ප්‍රඥාව නැහැ කියලා. එhmena අකුසලයක් තමා තුළ තියෙන බව හා නැති බව හඳුනගන්න අපිට මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ධර්මානුකූලව ක්‍රමවේදයක් එන්නේ ක්‍රමිය අනුගමනය කරලා ප්‍රඥාව නැති තැනයි ප්‍රඥාව තියෙන තැනයි අපිට හඳුනගන්න ටිකක් ලේසි වෙනවා. අකුසලයේ තියෙන තැන ප්‍රඥාව නැහැ. එතකොට ධර්මානුකූලව බෝධිසත්වයේ පමණක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පමණක් නෙමෙයි මේ ලෝකයේ අධ්‍යාත්මික ගුරුවරු හැමදෙනාම මේ අකුසලය කියන එක තියෙන තැන තියෙන ප්‍රධාන ලක්ෂණ ටිකක් හොයාගෙන තියෙනවා. මේමමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ අපිට පැහැදිලි කරලා තියෙන ධර්ම. ඒ ධර්මයේ ඒ කොටස් ටික එතකොට අකුසලයේ තියෙන තැන බුද්ධත්වයේ විතරක් නෙමෙයි අවබෝධ කරගත්තේ. ඊට එහා කර්මීය කර්මඵලය අදහන අධ්‍යාත්මික පුහුණුව ලැබපු භාවනා කරපු සමත භාවනා දියුණු කරගත්ත ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ අධ්‍යාත්මික ගුරුවරු පවා මේ අකුසලයේ මොකද්ද කියලා හරියට අවබෝධ කරගෙන තියෙනවා. අකුසලයේ තියෙන තැන හඳුනගන්න ඒගොල්ලෝ දක්ෂ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ දක්ෂතාවය අරගෙන තියෙන්නේ සංකල්පනාව. දැන් මේ පින්වතුන්ටත් දක්ෂ වෙලා කවදා හරි පුළුවන් තමා තුළ අකුසලයේ තියෙන තැන හා නැති තැන වෙන් කරගන්න. හැබැයි නිකන් ඔය සංඥා මාත්‍රයෙන් බෑ. ඉගෙනගෙන බෑ. අකුසලයේ නැති තැනයි තියෙන තැනයි වෙන් කරගන්න මේ අධ්‍යාත්මික ලෝකයේ අධ්‍යාත්මික ගුරුවරු බුදුහාමුදුරුවෝ පමණක් නෙමෙයි අනික් හැම දෙනාම භාවිතා කරලා තියෙන්නේ සංකල්පනා වල ස්වરૂපය. දැන් ඒ කියන්නේ මිනිස්සේ ගත්තොත් මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය තුළ මිනිස්සේ සක්‍රීය තත්වයක ඉන්නවනම් ඒ කියන්නේ නිින්ද ගිහිල්ලා නැත්නම් මිනිස්සෙකුට සිහි කල්පනාව සිහි විකල් වෙලා නැත්නම් මිනිස්සෙකුට දැන් මේ පින්වතුන්ට ওই දෙකම නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ ඒ වගේම සිහි විකල් වෙලා නැහැ. ඒ කියන්නේ මනුස්සත්වයේ දැන් ක්‍රියාත්මකයි. ජීවමාන මිනිස්සෙක් මේ මනුස ක්‍රියාකාරීත්වය තුළ මේ අකුසලය හෝ කුසලය කියන ඕනම එක රඳාපවතින ඔය මනුස්සත්වයේ තුළ තියෙන්නේ ස්වરૂප තුනක්. එකිනෙකට වෙනස් ස්වરૂප තුනක් පමණ. මේ කුසලිය හෝ අකුසලිය තියෙන්නේ මේ ස්වરૂප තුනෙන් එකක්. නැත්නම් මේ තුනේමයි. ඒ ස්වરૂප තුන තමයි මිනිසෙකුට සිහිකල්පනාව දිනව නම් ඉඳ ගිල්ල නැත්නම් කායික ක්‍රියා තියෙනවා ඔන්න පළවෙනි එක. කාය කර්ම තියෙනවා. දෙවෙනි එක වාචී කර්ම. වාචික ක්‍රියා. ඒ වගේම අනික් එක තමයි මනෝ කර්ම. එතකොට සිතෙන් කියන චිත්ත කර්ම කියන ඒවාට. දැන් මේ තුනෙන් මිනිස්සු හැම වෙලෙම සම්පූර්ණ කාය කර්ම වචී කර්ම චිත්ත කර්ම. දැන් මේවෙන් දැන් අකුසලය දැන් මේ පින්වතුන් මා කාය කර්ම දිහා බැලුවොත් දැන් මේ වෙලාවේ අකුසලය තියෙනවද නැද්ද කියලා හරියට මනින්න බෑ. මොකද කාය කර්ම කියන්නේ කායික ක්‍රියා. මේ හැමදේම දැන් බොහොම
සාන්තව ඒ වගේම සද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් බණ ඇහිීමේ චේතනාවෙන් බොහොම චාම් ඇඳුමක් ඇඳගෙන සද්ධාවෙන් වාඩි වෙලා ඉන්න. මේ වාඩි වෙලා ඉන්න කායික ක්‍රියාව කාය කර්මය. බැලු බැල්මට අපිට ඒ කාය කර්මය තුළ අකුසලයක් පේන්න නෑ. මොකද කාය කර්ම වල අකුසලයක් පේන්න තියෙනවා නම් ඒ කාය කර්මය කායික ක්‍රියාව කාය කර්මය කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වරදෝ ඇහැදීම වගේ මේ කායික ක්‍රියා ගණයකට වැටෙනවා. දැන් එහෙම එකක් නෑ මේ පින්වතුන් ළඟ. එහෙම එකක් නැති හින්දා මේ තියෙන කාය කර්මය කුසල් පාක්ෂිකයි. අකුසලයක් සම්බන්ධ වෙච්ච කාය කර්මයක් නෙමෙයි. ඒ වගේම මේ වෙලාව ගත්තම මේ පින්වතුන්ගේ වාචී කර්ම මේ බණ අහනකොට අද පවණක් නෙවෙයි. හැමදාම අපි බෞද්ධය විදියට ධර්මයේ කෙරෙහි දක්වන ගෞරවයේ ශ්‍රද්ධාවෙන් බණ අහන වෙලාවේ කතා කරන්නේ. කතා කරන්නේ නැති විට වාචී කර්ම අපි ළඟ නැහැ. දැන් අකුසල් පාක්ෂික හෝ කුසල් පාක්ෂික වාචී කර්මයක් තියෙන්න නම් කතාවක් තියෙනවා. දැන් මේ පින්වතුන්ගේ කතාව නැති හින්දා කිසිම විදිහක අකුසල් පාක්ෂික වාචී කර්ම තියෙන්න බෑ. කුසල් පාක්ෂික වාචී කර්ම තියෙන්න බෑ. දැන් ඔය කාරණා දෙක අනික් අයට පේන. දැන් මේ උදාහරණයක් විදිහට දැන් මට මේ වාඩි වෙලා ඉන්න පින්වතුන්ගේ කායික ක්‍රියා ටිකක් පේනවා, දැනෙනවා, වටහා ගන්න පුළුවා, කතා නොකර ඉන්න ස්වරූපයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් දැන් බැලුවොත් ඔයගොල්ලෝ ළඟ කායික ක්‍රියාව මතින් අකුසලයක් නෑ. වාචික ක්‍රියා නෑ මේ වෙලාවේ. ඒක හින්දා කොහොමවත් අකුසලයක් තියෙන්න බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වාඩි වෙලා කොච්චර බණ ඇහුවත් විතක සංකල්පීය වශයෙන් අකුසලයේ හටගන්න පුළුවන්. ඒකෙන් නිදහස් වෙච්චි කවුරුවක් මෙතන? මෙන්න මේ දැනට කායික ක්‍රියා වශයෙන් නෙවෙයි, වාචික ක්‍රියා වශයෙන් නෙවෙයි, සංකල්පීය වශයෙන් පවතින අකුසලයේ පවතින අවස්ථාව හා නැති අවස්ථාව වෙන්කරන්න දක්ෂ වුණොත් ආන්‍යාට පැහැදිලිව ප්‍රඥාවක් තියෙනවා. මේ සංඥාව නෙවෙයි ප්‍රඥාවක් තියෙනවා. මොකද්ද දක්ෂ වෙන්න ඕනේ? මේ මොහොතේ තමන් ළඟ අකුසල් පාක්ෂික සංකල්පනා තියද තියෙන වෙලාවට තියෙන බවත් නැති වෙලාවට නැති බව හඳුනා ගන්න දක්ෂ නම් එතන ප්‍රඥාවෙන් තමයි ඒ හඳුනා ගැනීම කරන්නේ, සංඥාවෙන් නෙවෙයි. දැන් එහෙම හැකියාවක් ඔයගොල්ලන්ට තියෙනවා කියලා ඒක පාට ගන්න බෑ. මහන්සි වුණා ඕනනම් තරමක් දුර හදා ගන්න පුළුවන්. නමුත් කොයි වෙලේ ඒක අතර තමන්ගෙන් ගිලිහි යනවාද කියලා කියන්නවත් එච්චරට අපිට මේක මේ කියන ප්‍රඥාව හීනයි, ප්‍රබල නැහැ. නමුත් දැන් ආලාර කාලාම ගත්තොත් අපි වගේ ආලාර කාලාමට මේ ප්‍රඥාව ඉහළින්ම තිබුණා. මොකද්ද ප්‍රඥාව? දැන් තමන්ට අකුසල් සංකල්පනාවක් ඇති වෙනකොට මේ ඇති වෙනවා. දැන් ඇති වෙලා තියෙන අකුසල් සංකල්පනාව මේ ඇති වෙලා තියෙන කුසල් සංකල්පනාවක් කියලා ඇති වෙනකොට වෙන් කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ හැකියාව එයා ලබා ගත්තේ වේදේ ඉගෙනගෙන නෙමෙයි. මතක තියාගන්න, වේදේ ත්‍රිවේදේ ඉගෙනගෙන නෙමෙයි ඒ හැකියාව ලබා ගත්තේ. ඒ හැකියාව ලබා ගත්තේ සමත භාවනා දියුණු කරලා. එහෙනම් සමත භාවනාවක් දියුණු වුණාම ප්‍රඥාවක් වැඩි. ඒ ප්‍රඥාවෙන් කරන්නේ මොකක්ද? ඒකෙන් කරන්නේ තමාගේ සංකල්පනාවල අකුසල් සංකල්පනා ඇති වෙන අවස්ථාව හා නැති වෙන අවස්ථාව වෙන් කරලා හඳුනා ගැනීමෙන් යුක්ත වෙනවා. වෙන් කරලා හඳුනා ගන්නවා කියන එක තවත් විදිහකින් කියනවා නම් අවබෝධ කර ගන්නවා. දැන් අපිට එහෙම ඒ අවබෝධයක් නැහැ. තියෙනවා නම් අඩුවේදී. මෙන්න මේ අවබෝධය, මේ විදිහේ අවබෝධයක් ලැබෙන්නේ ඒ කියන්නේ තමන්ගේ සංකල්පනාවල
දැන් මෙතන මේ වෙලාවේ තියෙන අකුසල් ස්වરૂපයක් මේ වෙලාවේ තියෙන කුසල් ස්වરૂපයක් කියලා වෙන් කරගන්න මේ මොහොතේ හැකියාව තියෙනවා නම් මේ මොහොත තුළ ප්‍රඥාවක් තියෙනවා. හැබැයි දැන් මේ පින්වතුන්ට මං ඔය කියපු ආලාර කාලාමට තීපිනුයිදී ප්‍රඥාවක් නැති වුණාට මෙන්න මේ ප්‍රඥාව ඊට පහළ මට්ටමේ මේ ප්‍රඥාව මේ හැමෝටම තියෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ තමන් ළඟ විද්‍යාමාන වෙන්නේ. මොකද්ද? දැන් මේ පින්වතුන්ට මෙන්න මේ වගේ හැකියාවක් නැත්නම් මේ පෑක වගේ කාලයක් වනහලා මේ විදියට හැසිරෙන්න බෑ. මොකද්ද හැකියාව? දැන් මේ වනහන තැනක මේ වාඩි වෙලා ඉන්නේ ධර්මශාලාවේ මං ඉන්නේ ඉස්සරහමයි ඒ වගේ මං ඉන්නේ පිටිපස්සේ මේ වගේ දැන් මේ ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්න ස්ථානය පිළිබඳ තමන්ට අවබෝධයක් තියෙනවා. මේක සංඥාවක් තමයි හඳුනා ගැනීම. මේකත් හඳුනාගත්ත එක. මං ඉන්නේ ඉස්සරහා මං ඉන්නේ පිටිපස්සේ මං ළඟ ඉන්නේ මේ අවල් කෙනා ඒ වගේ හඳුනා ගැනීම ටිකක් තියෙනවා. ඒ හය ඒ හඳුනා ගැනීමට උදව් වුණේ සංඥාවයි. ඒකට වැඩිය මේ වෙලාවේ මේ පින්වතුන්ට මේ බණ අහනින්දා වෙනවම තියෙනවා ප්‍රඥාවේ ගුණය. ඒ ගුණය කරන්නේ හැබැයි එහෙම හඳුනා ගැනීමක් නෙවෙයි. දැන් කතා නොකර බණ ඇහි යුතුයි කියන එක අවබෝධ කරගන්නේ ප්‍රඥාවේ සංඥාවෙන්. ඒ වගේම එතන තියෙන ප්‍රඥාව තියෙන හින්දා බණ අහනකොට කතා කරන්නේ නැහැ. බලන්න දෙකම එකට වෙනවා. සංඥාව වගේ නෙමෙයි. දැන් ළමෙක් හිටියනම් කුඩා ළමෙක් බනහන වෙලාවේ එයා සමාජයට දෙමව්පියෝ ගන්නලා හරි දහම් පාසලේ ඉගෙනගෙන හරි කියනවා බන අහනකොට කතා කරන්න හොඳ නෑ කියලා එයා ඉගෙනගෙන තියෙනවා. නමුත් ඉගෙන ගත්තට මේ බන අහන්න ගියොත් ඔයගොල්ලන්ට වගේ ඉන්න බෑ යාට. අම ඒක අමතක වුණ හැටි ඉගෙන ගත්ත එක සංඥාව අමතක වුණොත් කතා කරන්න. එතකොට කතා නොකර අපි ඉන්නේ ඇයි? එතන දිනන ප්‍රඥාව. ඒ කියන්නේ කතා කරන තැන දැන් අපිට සම්පප්පලාප කියන අකුසලයේ සිදු වෙනවා. අකුසලයේ කරන්නේ නැහැ මේ වෙලාවේ. මේ ප්‍රඥාවෙන් කරන දෙයක්. එහෙමනම් අර ආලාර කාලාම වගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුවරුන්ට තිබුණ ප්‍රඥාව නෙවෙයි අපිට මේ වෙලාවේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රඥාවෙන් යුක්තයි. මේක ගෙදෙද්දිත් මේ පින්වතුන් භාවිතා කරනවා ඇති. මොකද්ද? කායික අකුසලය ඉරීමෙන් වළකින ප්‍රඥාවෙන් යුක්තයි. වාචික අකුසලය කරන්න නැතුව ඉන්න ප්‍රඥාවෙන් යුක්තයි. ඔකත් ගිලිහෙන තැන් නැතුව නෙමෙයි. එන්න පුළුවන්. නමුත් තමන්ගේ ප්‍රඥාව එතකොට සීමා වෙලා තියෙනවා කායික අකුසලයයි වාචික අකුසලයයි හඳුනා ගන්න. වෙන් කරන්න. එහෙමනම් කායික අකුසලය වෙන් කරනවා විතරක් නෙමෙයි ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? කායික අකුසලය කියන්නේ ඒකේ විපාකය තමයි සතර අපාය. දැන් සතර අපායේ සාංසාරික ස්වરૂපයන් ලැබෙන්නේ කාට හරි සත්වයකට මේ කායික අකුසල් වැඩි වීම. වර්තමානයේ කරන කායික අකුසල් ටික සාංසාරික විපාකය සතරපායි. එහෙමනම් දැන් වාචික අකුසල් ටික වර්තමානයේ කරන ඒකේ සංසාරක විපාකයේ ධර්මානුකූලව පෙන්වන්නේ සතරපායේ සත්ව ස්වરૂපය. එතකොට මේ සත්වෙක් වුණොත් අපිට ඒ කර්ම ටිකේ විපාක ගෙවන්න වෙනවා. විඳවන්න වෙනවා. දැන් එහෙමනම් කලින් කලට දැන් මේ පින්වතුන්ට කුඩා කාලේ ඉඳලා ඒ දැන් සතුන් මරන්න එපා. සතුන් මරණ එක හොඳ නෑ කියලා දෙමව්පිය උගන්නලා පන්සලෙන් ඉගෙනගෙන බණ අහලා ඉගෙනගෙන ධර්මයේ කියෝලා සාකච්ඡා කරලා ඉගෙනගෙන දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ කරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ මේ කරන්නේ සංඥාව මගින්ද ප්‍රඥාව මගින්ද? මේක තමයි මේක කරගන්න ඕනේ. අපි පන්සිල් රකින්නේ ප්‍රඥාව මග. නම් පුද පූජාව පවත්වන තැනක ප්‍රඥාව තියෙන්න පුළුවන් සංඥාව තියෙන්න පුළුවන්. අකුසල් නොකර ඉන්නේ ප්‍රඥාව තුළින්මයි.
දැන් ඒ ප්‍රඥාවට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නමක් දෙනවා කාමාවචර මට්ටමේ ප්‍රඥා. එහෙනම් කායික අකුසල වාචික අකුසල නොකර ඉන්නේ මිනිස්සේ පුරුදු වෙන්නේ කාමාවචර ප්‍රඥාව මත්මදි. හැබැයි භාවනාවෙන් ඕක නෙමෙයි අවශ්‍ය කරන්නේ. භාවනාවේ ලැබෙන්නේ කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් නෙමෙයි. ඊට එහාගේ ප්‍රඥාව. දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාවට එහාගේ ප්‍රඥාව ලෞකික වශයෙන් තියෙන්නේ රූපාවචර ප්‍රඥාව. අර ආලාර කාලාමට වගේ ඒ ගුරුවරුන්ට තිබුණේ රූපාවචර මට්ටමේ ප්‍රඥාව. මොකද දැන් කාමාවචර මට්ටමට වැඩිය වෙනස් වෙන්නේ රූපාවචර ප්‍රඥාවේ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ධර්මානුකූලව ඕන ඉගෙන ගන්න. දැන් මේ පින්වතුන්ට ළඟ ඉන්න කෙනා වුණත් කායික අකුසලයක් කරනවා නම් gedera ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේක කායික අකුසලයක්, මේක නරක වැඩක්, මේක නරක කායික ක්‍රියාවක් කියලා තමන්ට වෙන් කරන්න පුළුවන්. තමන් මේ වැඩේ ඒ වගේ කායික අකුසලයක් කරනකොට දැනගෙන කරන්නේ මේක නරකයි කියලා. නරකයි කියලා කරන්නත් පුළුවන්. නමුත් ප්‍රඥාවක් තියෙනවා ඒක. ඇයි නරකයි කියලා දැනගත්තේ ප්‍රඥාව. දැන් කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් වෙන් කිරීමේ හැකියාව විතරක් තියෙන ප්‍රඥාව කාමාවචර මට්ටමේ ප්‍රඥාව. රූපාවචර මට්ටමේ ප්‍රඥාව කියන්නේ ඊට වැඩිය ගැඹුරුයි. සංකල්පනාවල අකුසල රූපයක් තියෙන තැනයි නැති තැනයි වෙන් කිරීමේ හැකියාව. දැන් අපිට තියෙන්නේ මේ බණහන වෙලාවේ සංකල්පනාවල කුසලයේද අකුසලයේද තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. බොහෝ විට අකුසලයේ තියෙන්න පුළුවන්. ඕක වෙන් කරන්න දක්ෂ වුණොත් ඒ ඒතන ප්‍රඥාව රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් වෙනවා. එතකොට රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙනවා නම් එයාගේ සංකල්පනාවල මෙන්න මේ සංකල්පනා වර්ග දෙක ටිකෙන් ටික නැත්තට නැති වෙලා යනවා. මොනවද සංකල්පනා? අභිජ්ජා කියන සංකල්පනාව, ඇලීම් සංකල්පනා හා ව්‍යාපාද සංකල්පන. දැන් අපිට එහෙම නැහැ. මේ වෙලාවේ අපිට එහෙම වෙන්නේ. අපිට සමහර වෙලාවට අපි ළඟ හට ගන්නවා අභිජ්ජා සංකල්ප. ඒක වෙන් කරන්න අපි දක්සත් නැහැ. එහෙනම් සමහර වෙලාවට අපිට ව්‍යාපාද සංකල්පන ඇති වෙනවා මේ බණහනකොට. ඒවා වෙන් කරන්න හැකියාවක් නැහැ. නමුත් අභිජ්ජා ගුණේ හරහා වෙන කායික ක්‍රියා හටගන්නේ නැහැ අපි ළඟ. මොකද ඒක වෙන් කරන්නේ මේ හැකියාව ප්‍රඥාව තියෙනවා. අවිඥාහරහා වාචික ක්‍රියා පවත්වන්නේ නැහැ අපි දැන්. මොකද අපි ළඟ එහෙම ප්‍රඥාවක් තියෙනවා. එය කායික අකුසලයේ වාචික අකුසලයේ වෙන් කිරීමේ ප්‍රඥාවක් තියෙනවා. නමුත් සංකල්පී අකුසලයේ වෙන් කිරීමේ ප්‍රඥාවක් නැති හින්දා අපිට රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් නැහැ. දැන් ඕක ඔය ප්‍රඥාව ගන්න ඕන නම් ඔය මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශ්‍රාවකේ රූපාවචර මට්ටමේ අර ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ ගුරුවරු ලබා ගත්තා වූ රූපාවචර මට්ටමේ ඉහළ ප්‍රඥාවක් සම්මන්ට මිනිසෙකුට ළඟා කර ගන්න ඕන නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙකුට ගිහි එක්කෝ පැවිද්දෙක්කෝ ඕනම ශ්‍රාවකයෙකුට ලබා ගන්න ඕන නම් ක්‍රම වේද බුදුහාමුදුරුවෝ පෙන්නනවා 40ක්. මේ 40න් විතරයි පුළුවන්. වන්දනාමාන වලින් බෑ. දන් දීමෙන් බෑ. සිල් රැකීමෙන් බෑ. එතකොට අපි දන්න ආමිෂ පින්කම් වලින් බෑ කියනවා මේක කරන්න ක්‍රම 40ක් දෙනවා. ඒක සීලයකුත් නෙවෙයි ආමිෂ පින්කමකුත් නෙවෙයි. ඒ 40 ඒකට කියනවා සමත භාවනා. සමත භාවනා කියන ඒවා ඔයගොල්ලෝ දන්නවා කරලා තියෙනවා. දැන් බලන්න මම මේ කියා දෙන්නේ මේ රූපාවචර ප්‍රඥාව සමත භාවනාවකින් ලැබෙනවා අපිට හරියට කරොත්. ඒ කොහොමද කෙරෙන්නේ? එතෙන්දී අර සංකල්පනාවල මනසින් එන අරමුණු වල අභිජ්ජා දෝමනස්ස දෙක යටපත් කරන එක තමයි සමත භාවනාවෙන් කරන්නේ. දැන් හිතට එන්න දෙන්නේ නැතුව බුදුගුණ නම් බුදුගුණ මෙනෙහි කරනවා දිගටම අපිට අතොරක් නැතුව බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මොකද බුදුගුණ මෙනෙහි කරනකොට අපිට ඇලීම් ගැටීම් සංකල්පනා පහළ වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය තියෙන හින්දා.
දැන් Hindu භක්තිකය ගත්තොත් සියදෙවිය කෙරෙහි ශ්‍රද්ධාව භක්තිය තියෙන හින්දා යාට පුළුවන් සියදෙවියන්ගේ ಗುಣ සිහි කරලා අර කියන සංකල්පනාවල අවිජ්ජා දෝමනසයට පත් කරනවා. බෞද්ධයෙකුට උනත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඕනනම් දෙවියන්ගේ ಗುಣ කියලා දේවතානුසති කියලා භාවනාවක් පෙන්නනවා. දෙවියන්ගේ ಗುಣ කියලා මේ සංකල්පනාවල අවිජ්ජා දෝමනසයට පත් කරනවා. මේව කාලයක් පුරුදු වෙනකොට අර රූපාවචර මට්ටමේ ප්‍රඥාව යාගේ වැඩි වෙනවා. වැඩි වෙනකොට තියෙන ලක්ෂණේ මොකද්ද? අර සංකල්පනාවල හටගන්න අවිජ්ජා හටගන්න වෙලාවයි, ව්‍යාපාද හටගන්න වෙලාවයි, ඒව හට නොගන්න වෙලාවයි වෙන් කිරීමේ දක්ෂතාවයකින් යුක්ත වෙනවා. එයාට එතකොට ප්‍රඥාව වැඩි වෙනවා. ඒ සම්බන්ධව ප්‍රඥාව වැඩි වෙනවා. ඕකේ අවසාන ප්‍රතිඵලයේ දිහා බැලුවොත් මේක වැඩි වෙන්න සමත භාවනාව දියුණු වෙන්න රූපාවචර ප්‍රඥාව වැඩි වුණොත් අපිට මොකද වෙන්නේ කියලා ධර්මානුකූලව බැලුවොත් ටිකක් අපි හිතන දේ නෙවෙයි වෙන්නේ. ඒ රූපාවචර මට්ටමේ ප්‍රඥාව මිනිස්සෙකුට වැඩි වෙන්න මිනිස්සයන්ගේ ආශ්‍රය අඩු කරන්න හිතෙනවා. අඩු කරනවා. එගෙන සමත භාවනා දිනුනු උනුම් මිනිස්සෙකුට තව දුරටත් මනුස්ස සමාජයේ ඉන්න කැමති වෙන්නේ නැහැ දිනුනුවේ තරමට. එහිඳ බොරුවට දිනුනුනා කියන අයගොල්ලෝ නොදන්න කමට කියන්න එපා. දිනුනුනා මිනිස්සු එක්ක ආශ්‍රයයක් බැරුව යන. මොකද ආලාර කාලාම රූපාවචර මානසික தත්තේ ප්‍රඥාවත් දිනුනු වෙච්ච කෙනෙක්. එයා කවදාවත් ගිහියෙක් නෙවෙයි. ගිහි සමාජයක් ඇසුරු කරේ නැහැ. රැකී රක්ෂා කරන්න බෑ. මේ தත්වයට හැරෙනවා. රූපාවචර ප්‍රඥාව වැඩි වුණා. හැබැයි සාමාන්‍ය මට්ටමක තියාගෙන ඉන්න පුළුවන්. දියුණු වෙන්න බෑ. දියුණු වුණොත් රූපාවචර අරූපාවචර මට්ටමේ ප්‍රඥා දියුණු වෙන්න මිනිසයා මනුස්ස සමාජයෙන් ඈත් වෙනවා. දැන් ඒක නිසාවෙන් ඔය දෙකෙන් එකක් පිළිගන්න ඕගොල්ලෝ. දැන් ලෝකයා කියන්න පුළුවන් මම මෙච්චර සමත භාවනා කරලා අවුරුදු මෙච්චර කරා මෙන්න මේ වගේ ධ්‍යාන මට්ටම මේ විදිහේ දියුණුවක් තියෙනවා කියලා එයා කිව්වට පිළිගන්න එපා. එයාට කියන්න පුළුවන් මොකද එයා කියන්නේ සංඥාවක් මත. එයාට වැඩිච්ච ප්‍රඥාවක් මත නෙවෙයි. ඒ කිව්වට පිළිගන්න එපා කියන්නේ ඇයි? මොකද රූපාවචර ප්‍රඥාව වැඩි වුණොත් මනුස්සයෙකුට මනුස්ස සමාජයේ එක්ක ගනුදෙනු කිරීමෙන් අහක් වෙනවා. මොකද අවිජ්ජා දෝමනස්ස කියන ඇලීම් ගැටීම් දෙක සංකල්පනාවල හටගන්නේ එක එයාට සක්සුදස්සේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අවබෝධ වෙනවා. අවබෝධ වුණාම කොහොමද මිනිත්තු එක ගනුදෙනු කරන්න ගියාම මේකෙන් වළකින්න බැරි වගේ. එයාට අවබෝධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි තාපසය බිහි වෙන්නේ. නිකන් තාපසය බිහි වෙන්නේ නැහැ. රූපාවචර ප්‍රඥාව වැඩි වෙලා තමයි තාපසය බිහි වෙන්නේ. ඒ තාපසය කියන්නේ ඉස්සර මනුස්ස සමාජයක ගනුදෙනු කරපු මනුස්ස එක්කයකට ජීවත් වෙච්චි තවත් මනුස්ස කණ්ඩායම. නම් රූපාවචර ප්‍රඥාව දිනු වෙන්නේ ඒගොල්ලෝ ඒ මනුස්ස සමාජයෙන් ඈතට යනවා. මේකයි ප්‍රඥාව. දැන් ලංකාවේ ඔයගොල්ලෝ දකින්න ඔය සමත භාවනා දිනු වෙච්චි දිනු වුණා කියන කට්ටිය තව තව සමාජයේ ඇතුළේ රිංගල දේතන බවක් කරනවා. මේ අය කවුද? දැන් ඒක තමයි වර්තමානයේදී. මේක වෙන්න බැරි දෙයක්. ප්‍රායෝගික නෑ මේක. මේ ප්‍රඥාවයි සංඥාවයි තේරුම් අරගෙන නැතුව කරගත්තේ විකාරයක් එතකොට. නමුත් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන ලෝකෝත්තර ප්‍රඥාව එහෙම එකක් නෙවෙයි. මේ රූපාවචර ප්‍රඥාව වගේ සමාජයේ අහක් වෙලා සමාජයේ අතහැරලා තව මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න බැරි මට්ටමක ප්‍රඥාවක් නෙමෙයි ලෝකෝත්තර ප්‍රඥාව. මෙන්න මේක තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් ওই දෙකේ දැන් මම කියවන්නේ දැන් ප්‍රඥාව කියන්නේ එක එතකොට අකුසලයේ නැති තැනක තියෙන එක. අකුසලයේ තියෙන තැනක ප්‍රඥාව නැහැ. එතකොට දැන් මූලිකව ඔයගොල්ලෝ ළඟ දැනට තියෙනවා තම තමන්ගේ මේ සත්භාවයේ මත
සද්භාවයෙන් කියන්නේ සිල් රැකීමේ හා ආමිෂ පින්කම් කිරීමේ නැඹුරුතාවය මත පිහිටලා තියෙනවා ප්‍රඥාවක්. ඒක කාමාවචර මට්ටමේ ප්‍රඥාවක්. ඒකෙන් කරන්නේ මොකද්ද? කායික කුසල් හා වාචික කුසල් වලින් අහක් වෙලා කායික කුසල් හා වාචික කුසල් කරන මිනිස්සෙක් බවට හැරෙන. මේක වැරදි කියලා තේරුණා. දැන් මේ ගුණය ඔයගොල්ලෝ ළඟ තියෙනවා. එතකොට මේ ගුණය ඉහළට යනකොට මේ ගුණයට බුදුහාමුදුරු පෙන්වනවා දැන් මේ ප්‍රඥාවේ අනුපිළිවෙල නිවන් දකින්න නිකන් නිවන් දැකීම දක්වාගෙන යන ප්‍රඥාවේ කඩින්ම අවස්ථා එකිනෙකට වෙනස්ව වැඩෙන ස්වરૂපය තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ ශික්ෂා තුනක් විදිහට. දැන් මම දන්නවා සීල සමාධි ප්‍රඥා. සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව. එන සීල ශික්ෂාවේ මනින්නේ අර අපි සීල් අරගෙන සුදුරෙද්දක් පෙරෝගෙන කන් නැතුව ඉඳලා හිස මේ කොණ්ඩේ කපලා ඉඳලා ඔය වගේ මොකක් හරි බාහිර වෙනුමින් විතරක් නෙමෙයි. සීල ශික්ෂාවේ ගුණය තමයි ළඟ තියෙද කියලා මනගන්නේ. අර කාමාවචර ප්‍රඥාව තියෙන තැන සීල ශික්ෂාව සම්පූර්ණයි. එහෙනම් සීල ශික්ෂාව කියන්නේ එක මනින්නේ කොහොමද අපි? කාමාවචර මට්ටමේ ප්‍රඥාව කොහෙද තියෙන්නේ? එතන සීලේ තියෙනවා. දැන් ඕක අපි ඉගෙන ගන්න දහම් පාසල් යනවා, ඉගෙන ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. ලංකාවේ හිටිය පැරණි මුතුන් මිත්තෝ ළමයින්ට මේක ඉගැන්වුවේ වචන දෙක. කාමාවචර ප්‍රඥාව තියෙන වෙලාවයි නැති වෙලාවයි ළමයට ඉගැන්වුවේ 6-4 තේරි තෝරවලින්. දැන් සීල ශික්ෂාවෙන් බලාපොරොත්තු වෙන්නේ 6-4යි. මොනවද 6? 6 කියන්නේ මේ කාම සුගතිය සංසාරිකව ලැබෙන කාම සුගති සංසාරය. කාම සුගති සංසාරය ලැබෙන්නේ මොනව කරොත්ද? මිනිස්සෙකුට ඒක ලැබෙන්නේ කායික කුසල් හා වාචික කුසල් කිරීමෙන්. එහෙනම් කාම සුගතිය දේවත්වයේ මිනිස්සෙකුට ලැබෙන්නේ කායික කුසල් හා වාචික කුසල් කිරීමෙන්. ඕක තමයි 6. 4 කියන්නේ කායික අකුසල් හා වාචික අකුසල් වලින් ලැබෙන සංසාර ස්වરૂපය සතර අපාය. දැන් ළමයෙකුට වැරණි මිනිස්සු අවුරුදු 7 වෙනකොට ওই දේ උගන්වලා ඉවර කරා. 6-4 කියා දුන්නේ. එච්චර. වෙන අමුතෙන් සීල් රකින්න විදි කියා දුන්නේ නැහැ. මේක ප්‍රබල. මේ ප්‍රඥාව. එතකොට ඒ ළමයා 6-4 දන්නවා. 6-4 දන්නවා කියන්නේ අවබෝධයෙන් දන්නවා. ඒ කියන්නේ කායික අකුසල් කරන්නේ නැහැ, වාචික අකුසල් කරන්නේ නැහැ. කරොත් කරන්නේ එහෙනම් ඉතුරු වෙන්නේ මොනවද කරන්නේ? කායික කුසලුයි වාචික කුසලුයි. දැන් ඔය ටික ඔය ළමයින්ට අවුරුදු 7න් කියා දීපු එකේ අතීත අපේ මිනිස්යන්ගේ අපේ සිංහල මිනිස්යන්ගේ දිවිච්චේ සංස්කෘතිය අනුව බලන්න. අවුරුදු 7 වෙනකොට ළමයෙකුට ඔය අර 6-4 කියා දෙනවා කියලා කියා දීලා තියෙන්නේ මොකද්ද? කාමාවචර මට්ටමේ ප්‍රඥාව. මේක අධ්‍යාපනයක් නෙමෙයි, දහම් පාසලක් නෙමෙයි, සංඥාවක් නෙමෙයි, ප්‍රඥාවක්. ඕනේ ටික ගෙලින්ම දීලා තියෙනවා. නමුත් මලපති අකුරක් දන්නේ නැහැ. මලපති අකුරක් දන්නේ නැහැ 6-4 දන්නේ. නෑ, එහෙම ළමයි බිහි වෙච්ච කාලෙක ඊගාවට මොකද වෙලා තියෙන්නේ? ඊගාවට වෙලා තියෙන්නේ ඒක තමයි. දැන් අපේ රටේ ඉතිහාසයේ හෙව්වක් කවුරු හරි ඒ ඉතිහාසය බලන්න, අද යන්ත සූත්‍ර තියාගෙන කරන්න බැරි ටිකක් මේ විශාල සංඛ්‍යාවක් ඉඳලා නෑ මිනිස්සුයෝ. බොහොම අඩු සංඛ්‍යාවක් ජීවත් වෙලා මනුස්ස ප්‍රජාව අඩුයි. මේ අඩු මිනිස්සුයෝ ටික ඔච්චර අර වැයවු දයාගත් එතනින් එතනින් ගියාන විහෙර විර යාර ඔච්චර ප්‍රමාණයක් හැදී කොහොමද? අර ඒකට අවශ්‍ය කරන දැනුම තමයි අවුරුදු 7න් ලබා දුන්නේ. 6-4 කියාදී ඒ කිව්ල නරක වැඩ කරන්නේ, කරන ධර්ම කරන්නේ අනුන්ට උදව් වෙන දේවල්. දැන් ඒකේ ಗುಣ ඔයගොල්ලෝ ළඟක් තියෙනවා. දැන් බලන්න මේ ඔය නැතුවම නෙමෙයි. දැන් මේ ස්ථානය වුණත්
මේ ශ්‍රී ලංකාරාමයේ මීට අවුරුදු 20කට 30කට කලින් මෙතන මෙහෙම එකක් නැහැ. නමුත් දැන් කී දෙනෙක් මහන්සි වෙලා මහා වැඩ කරලා ධනිය හරි වේදන් කරලා ශ්‍රමය වේදන් කරලා මහන්සි වෙලා නේද මේක ඇදුනේ. ඒ මහන්සි වෙච්ච අයගේ කොහොමද 6-4 පිළිබඳ දැනුම? අවබෝධයක් නැද්ද ඒගොල්ලන්ට? අවබෝධයක් තියෙනවා. තේරුණානේ? සමහර විට ඔය ධර්මීය පිළිබඳ විභාග මොකක්වත් දන්නේ නැති අකුරක්වත් දන්නේ නැති අය ඉන්නත් පුළුවන්. නමුත් අර කියන ප්‍රඥාව තියෙනවා. ලෞකික ප්‍රඥාව තියෙනවා. ලෞකික කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙනවා. කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙනකොට මිනිස්සෙක් පංචීල් රකින්න මිනිස්සෙක් වෙනවා. කායික අකුසල් කරන්නේ නැති, වාචික අකුසල් කරන්නේ නැති මිනිස්සෙක් වෙනවා. ඔන්න ඔච්චරයි මෙතන තියෙන්නේ. දැන් ඒක නිවන නෙමෙයි. නිවනට යන්න ඊගාවට තව පියවරවල් දෙකක් ගන්න ඕනේ. සීල ශික්ෂාවෙන් එතකොට ලැබෙන ප්‍රඥාව තමයි ආමාවචර මට්ටමේ ප්‍රඥාව. සමාධි ශික්ෂාව කියන්නේ දෙවෙනි ශික්ෂාව. සමාධි ශික්ෂාවෙන් ලැබෙන්නේ අර සංකල්පීය අකුසල් සියල්ලම යටපත් වෙලා ලැබෙන ප්‍රඥාව. ඒ කියන්නේ අවිජ්ජා දෝමනස දෙකම යටපත් වෙනවා මුළු సంతානේ. సంతානේ කියන්නේ මොකක්ද? సంతානේ කියන්නේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ අපේ උපත් ඉන්ද්‍රිය හයෙම්ම. දැන් මේ උපත් ඉන්ද්‍රිය හයෙම්ම අවිජ්ජා සංකල්පනා ව්‍යාපාද සංකල්පනා අහක් කරගන්නේ ක්‍රමයට කියනවා සමත භාවනාව. ඔන්න ආලාර කාලාම එහෙම පුරුදු කරේ උකයි. ඒක පුරුදු වුණාට පස්සේ ඒගොල්ලෝ මේකට මහන්සි ගන්නේ මනසින් එන මනෝමය අරමුණේ අවිජ්ජා දෝමනස්ස යටපත් කරනවා. ඒක ඒ විදිහට පුහුණු වෙනකොට මනෝමය අරමුණෙන් අවිජ්ජා දෝමනස්ස යටපත් වෙන්න කලින් පංචේන්ද්‍රිය අක්‍රිය වෙනවා. ඇහැ කන නාසය දිව කය වැඩ කරන්නේ නැති බවට හැරෙනවා. දැන් ඔයගොල්ලන්ටත් තියෙනවා නිකන් පෙලකලාට අඩ නිින්දට වැටෙනවා මනස වැඩ කරනවා. ඇහැ කන නාසය දිව කය වැඩ කරන්නේ. ඒ කියන්නේ ඉන්නේ තැන තේරෙන්නේ. ඒ කියන්නේ සමත භාවනා දියුණු වෙනකොට කාටවත් ඉන්න තැන ඉරියව්වක් තේරෙන්නේ නැහැ. තමන්ගේ ශාරීරිය තේරෙන්න බෑ. එහෙන් ප්‍රඥාවක් එන්නේ. ඒකට කියනවා රූපාවචර ප්‍රඥා. දැන් ඕකෙන් නිවන් දකින්න බෑ කියන එක බුද්ධත්වයෙන් අවබෝධ කරගන්න. හැබැයි මේ මට්ටමක් හදාගෙන මේ අකුසලිය නැති තැනක් ශ්‍රාවකයා ඉගෙනගෙන තිබිය යුතුයි. අවබෝධයක් තිබිය යුතුයි නිවන් දකින්න. හැබැයි ඒක ඒ අකුසලය එතකොට මනෝ ඉන්ද්‍රියෙන් අකුසලයේ අහක් වෙච්ච තැනක් පාස් කරේ පමණින් ලැබෙන නිවනක් නෑ. ඒ එහෙම ලැබිච්ච එක පවත්වාගෙන ඉහළට දියුණු වුණා කියලා ලැබෙන නිවනකුත් නෑ. එහෙනම් මේ සමාධි ශික්ෂාව වරද්දගත්තෝ වරදින දැන. මොකද රූපාවචර ප්‍රඥාව අපි මුලක. එහෙමනම් බුදුහාමුදුරන්ට ඕන ප්‍රඥාව මොකක්ද? රූපාවචර ප්‍රඥාව නෙවෙයි, ලෝකෝත්තර ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව කොහොමද ලබා ගන්න? ඒක තමයි දැන් අපේ ඉලක්කය වෙන්නේ. ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්නෙත් අකුසලිය සම්පූර්ණයෙන් ඉවත් වීමෙන් තමයි. ඒ කියන්නේ අකුසලිය සංකල්පනාවලින් ඉවත් වෙනවා. සංකල්පනාවල අකුසලිය තියෙනවා කියලා තේරෙන අකුසලිය තියෙනවද නැද්ද කියලා තීන්දු කරන ධර්මතාවය තමයි සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස. එන ලෝකෝත්තර ප්‍රඥාව කියන එක බුදුහාමුදුරුව පෙන්වන්නේ වචන හතරකි. මෙන්න මේ හතරෙන් අන්තර්ගත කරනවා ලෝකෝත්තර ප්‍රඥාව. මේ ಗುಣ තියෙනවද? මේ ಗುಣ තියෙන තැන, මේ ಗುಣ හතර තියෙන තැන තියෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. මොකද්ද ಗುಣ හතර? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඔන්න පළවෙනි ගුණය. මේක විතරක් තිබිලා බෑ.
දෙවෙනි එක තියෙන්න ඕනේ. වේදනාසු වේදනානු පස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොමනස. චිත්තේ චිත්තානු පස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොමනස. එතකොට ඊගාවට ඒ තුන තව එකක් තියෙන්න ඕනේ. ධම්මේ ධම්මානු පස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොමනස. මේ අවිජ්ජා දෝමනස්ස කියන්නේ මොකද්ද? අවිජ්ජා දෝමනස්ස කියන්නේ සංකල්පීය අකුසල් දෙක. අවිජ්ජා දෝමනස්ස සංකල්පනාවල තියෙන කොට ප්‍රඥාව නැහැ. තේරුණා? දැන් ආලාර කාලාම් බෝධිසත්වයන්ට ඉගැන්නුවේ අවිජ්ජා දෝමනස්ස හක්කරන්න මනෝ ඉන්ද්‍රිය. මනසේ. මනසෙන් අවිජ්ජා දෝමනස කරනකොට මුළු సంతානෙම අවිජ්ජා දෝමනස ආක් වෙනවා. సంతානෙ කියන්නේ ඇහැ කන නාසය දිව කය මනස කියන උපපති ඉන්ද්‍රිය හයෙම ආක් වෙනවා. හැබැයි ආක් වෙන්නේ මනෝ ඉන්ද්‍රිය විතරක් ඉතුරු වෙලා ඇහැ කන නාස දිව කය කියන පංච ඉන්ද්‍රිය తాවකාලිකව මැරිලා ගිහින්. අක්‍රීය වෙලා විසන්දි වෙනවා. අරමුණු නැතුව යනවා. අරමුණු නැතුව යනකොට ඇහින් ඇහැ දැන් රූපාවචර සමාධියක් තියෙනකොට ඇහැ පේන්නේ බෑ කාටවත්. තේරුණානි? රූපාවචර සමාධියක් තිය සමාධියක මිනිසෙක් ඉන්නකොට එයාට කන ඇහෙන්න බෑ. කන ඇහෙනවා නම් අද්ද ඇහෙනවා නම් එයාට සමාධියක් නැහැ. අවිජ්ජා දමනස තියෙනවා. ඒ වගේම රූපාවචර සමාධියක් තියෙන වෙලාවක ශාරීරිය තේරෙන්න බෑ. ඒ වුණාට දැන් පාසකම්මල හැම භාවනා කරලා කියන්නේ පා වෙනවා කියලා. ශාරීරිය තේරිලා නේ. දැන් මේවා මේ ප්‍රඥාව ගැන දන්නේ නැති හින්දා ධර්මයේ ගැන දන්නේ නැති හින්දා අලුතෙන් හදපු සාහිත්‍ය පමණයි. සත්‍ය නෙවෙයි. භාවනා ලෝකයේ මිනිස්සු හදපු වර්තමාන මිනිස්සු හදපු භාවනා සාහිත්‍යයක් වෙයි. ඒ සාහිත්‍යයට රැවටිලා සත්‍ය දකින්න බෑ. බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ වෙන්න බෑ. අපි ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ලෝකෝත්තර ප්‍රඥාවට ළඟා වෙන්න කියන ක්‍රමය මොකක්ද? මේ ක්‍රමය තමයි අර මං කියපු මූලිකව කාරණා හතර. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ අවිජ්ජා දෝමනස ඇහෙන් එන අරමුණෙන් අහක් කරලා නිවන් දකින්න බෑ කියන. අවිජ්ජා දෝමනස මනසෙන් එන අරමුණෙන් අහක් කරාට නිවන් දකින්න බෑ. දකින්නම දකින්න ඕන එන ආරකාම දකින්නේ බෑ. නිවන එහෙම බෑ කියන. කා ශරීරයෙන් එන අරමුණෙන් අවිජ්ජා දෝමනස අහක් කරන්නේ. අන්න එතකොට ඇති වෙන ප්‍රඥාව මෙතන එන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. ශරීරයෙන් එන අරමුණේ මේක වැදගත්. කයෙන් එන අරමුණේ ශරීරයෙන් කියන. දැන් බලන්න සතිපට්ඨාන සියලුම භාවනා ක්‍රම තියෙන්නේ ඔන්න ඔය ඉලක්කය අල්ලගෙන. කයෙන් එන අරමුණ තනි කර ගැනීම තමයි සතිපට්ඨාන භාවනාවල මූලික පළවෙනි අදියර. මේ වින්වතුන්ට අපි නම් කියා දෙන්නේ ලේතිම එක සක්මන් භාවනාව. සක්මන් භාවනාවෙන් බලන්න මුලින් පුරුදු වෙන ආධුනිකය පුරුදු වෙන්න කියන්නේ මොකද්ද මේ පුරුදු වෙන්නේ? හයෙන් එන අරමුණු දෙකක් මෙන් කරගන්න දක්ෂ වෙන. මේ දක්ෂ වෙලා ඒ කමඨහානේ සතිය පැවැත්වුවම මොකද්ද වෙන්න ඕනේ? වෙන්නේ කවදා හරි අර කායික අරමුණු කකුල යටිපතුල් පොළවේ ස්පර්ශ වෙන ඇවිදිනකොට ස්පර්ශ වෙන්නේ නැහැ. මේ ස්පර්ශ වෙන අවස්ථා දෙකේ අවිජ්ජා දෝමනසහක් වෙන එක තමයි කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ. කායික කොටසින් අවිජ්ජා දෝමනසහක් වෙන්න ඕනේ අරමුණේ. දැන් ආනාපාන සති භාවනා වුණා සතිපට්ඨානේ සූත්‍රයේ තියෙන විදිහට කරොත් වෙන්න ඕනේ ඕකයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේවා සියුම් අරමුණක කාය සියුම් කායික අරමුණක අවිජ්ජා දෝමනසහක් වුණොත්
තමන්ගේ මනුස්සකමේ උරුමය වෙන තීන මිද්දේ තෙන්ට බලෙන් එන්න පුළුවන්. ඒක හින්දා ආනාපාන සති භාවනාවේදී ඒ ආස්වාස පාස්වාසය ස්පර්ශ වෙන අරමුණ සිවුම් වෙයි. ඒ සිවුම් අරමුණෙන් අවිජ්ජා දෝමනසය යටපත් වුණොත් එයා දක්ෂ ගුරුවරයෙක් යටතේ නිවැරදිව පුහුණු වෙන්න ඕනේ. විභාගාතේ පුහුණු වුණොත් කවදා හරි ඒක නිින්දට උරුදු වෙනවා. නිින්ද කියන්නේ තනි කර අකුසලයක්. තීන මිද්දේ කියන්නේ පංච නීවරණ වලින් එක අකුසල ස්වරූපය. හැබැයි මේක නිින්දෙන් කාටවත් මේ පස්පව් වෙනවා කියලා එකක් නැහැ. දුර්වල අකුසල. මේ අකුසලයට කොටු වෙනවා. දැන් ඒක වළක්වන්න තමයි ඔය සක්මන් භාවනාව වගේ වෑ එහෙම වෙන්නේ. තීන මිද්දේට බලය ආවොත් භාවනාව නෝ. ආය උත්සාහ කරලා කාලයක් කරනකොට තීන මිද්දෙන් ගැලවෙනවා. ඒකින් දා ඔය විදිහ කරන්න කියන එක යාදීලා තින්නේ ඒකයි. දැන් හැබැයි මේ කායික අරමුණේ ස්වરૂප තුනක අකුසලයේ තියෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ස්වરૂප හතරක්. එකක් තමයි කායික අරමුණ මත. ඒ කියන්නේ ඒක තමයි කායික ආයනුපස්සී විහෙරති කියන්නේ. කායනුපස්සනාව කියලා දාලා තියෙන්නේ කායික අරමුණ මත, අරමුණේ ස්වභාවය මත අකුසලයේ හට ගන්න පුළුවන්. මුලින්ම ඒකෙන් අහක් කරන්න. ඊගාවට කායික අරමුණ තුල හටගන්නේ වේදනාව මත අපසලිය හටගන්න පුළුවන්. ඊටම දෙවනුව ඒකෙන් ඉවත් වෙන්න ඕනේ. එතකොට කායික අරමුණේ හතර පොළක අපසලිය හටගන්න පුළුවන්. එකක් කායික අරමුණේ ස්වરૂපය මත, අනික කායික අරමුණේ වේදනාවේ මත, වේදනා ස්වરૂපය මත, අනික කායි අවුනම අරමුණක් එනවනම් උපති ඉන්ද්‍රියකට ඒකට චිත්ත ස්වરૂපයක් එනවා. සිත හට ගන්නවා ඉන්නේ හට ගන්න සිත මත අකුසලිය හට ගන්න පුළුවන්. ඊළඟට තවත් ගැඹුරෙන් අකුසලිය හට ගන්න පුළුවා. ඒ සිත තුල හට ගන්න ධම්ම මත. ධම්ම කියන්නේ සිත තුල ඇති වෙන චෛතසික මත. මෙන්න මේ හතරෙන්ම අකුසලිය හක් කරෝ කායික අරමුණක. කායික අරමුණෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන හතර පොළෙන්ම අකුසලිය හක් වුණොත් අන්න එතන තියෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. මේ බුදුහාමුදුරන්ගේ ධර්ම. මේ වචන හතරක් අහු කරපුවාම සචිත්ත පරියෝධපණං කියන එක තනි වචන. මේ ප්‍රඥා ශික්ෂාවේ ප්‍රතිපලයයි. එහෙම නැත්නම් මෙතන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවය කියන එකේ අවසානයේ වැඩෙන්නේ බොජ්ජංගයි. බොජ්ජංග කියන්නේ ධම්ම. අකුසලිය නැති ධම්ම කොහෙද තියෙන්නේ? අවිජ්ජා ව්‍යාපාද නැති ධම්ම ලෝකේ තියෙනවා නම් අවිජ්ජා ව්‍යාපාද වලට උඩගෙඩි දෙන්නේ නැති ධම්ම ලෝකේ තියෙනවා නම් ඒ ධම්ම වලට කියනවා බොජ්ජංග. ධම්මානුපස්සනාවේ අවසානයේ බොජ්ජංගයි. බොජ්ජංග සමුණාව දැනෙන තියෙන ප්‍රඥාව අන්තර්ග ලෝකෝත්තර ප්‍රඥාවේ අන්තර්ගතය තමයි ප්‍රඥාව තියෙන්නේ ධිට්ඨිය තුලයි. ඒ ලෝකෝත්තර සම්මා ධිට්ඨිය කියලා හඳුන්වන තිස්සෙනි බෝධිපාක්ෂික ධර්මය මෙන්න ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත ස්ථානය. දැන් ඔන්නෝකට තමයි මේ ලෝක බුදුහාමුදුරුව පෙන්නන සතිපට්ඨානේ වැඩපිළිවෙල. මේකෙන් ලැබෙන්නේ ප්‍රඥාව. දැන් ප්‍රඥාව කියන්නේ තමන්ට දැනුමක් නෙමෙයි. දැනුමක් ලැබෙන්නේ සංඥාවෙන්. ප්‍රඥාවෙන් ලැබෙන්නේ දුක නැති තැන අවබෝධය. දැන් ඔය ගැන ඔය සංඥාව ගැන හිතන්නේ නැතුව භාවනාවෙන් එක එක්කෙනා කියන සංඥා හොයන්නේ නැතුව ලකයි කියනවා දැන් රක්මං කරා මට මෙන්න මෙහෙම පා වෙනවා වගේ එකක් උදයි. පහසුවක් දැනෙනවා ඔය සංඥා. ඒක අහන්න එපා. යාළුවා එක්ක භාවනා කරත් යාළුවා කියන එක පිළිගන්න එපා. ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ලැබුණා නම් මේතර ප්‍රඥාවයි. දැන් මුලදීම ආධුනිකයෙක් සක්මන් කරනවා භාවනා පටන් ගන්නවා ඉස්සෙල්ලා කකුල බිම වදිනකොට වරදිනවා.
වරදි වරදිනවා කියන්නේ කකුල ස්පර්ශය තේරෙන්නේ නැතුව යනවා, මෙනේව කල්පනා වෙනවා, ඒක ලොකු වෙනවා, මතක නැති යනවා. මේ මතක නැතුව යනවා කියන්නේ එතන සියුම් වූ ගැටුමක් අපි ළඟ නිර්මාණය වෙනවා. කමඨහනේ සතිය පවත්තන්න බැරි වීමේ ගැටුමකට අපි මුහුණ දීලා, ඒ ගැටුම ආවේ අපිට කමඨහනට වැඩිය වටින දෙයක් මනසෙන් මතක් වෙන හින්දා ඒ මතකයට ඇලිලා. එතකොට ඊතල තියෙන්නේ මොකද්ද? ඇලිීම. මේ සංකල්පනාවල අවිද්‍යාව. ගැටුම දෝමනස්සය. කාලයක් ඒක තිබුණට කමන්නේ, කාලයක් එයා පුරුදු වෙනවා මේ බැරි වරද්ද වරද්ද අර භාවනාව පුරුදු වෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කවදා හරි පුරුදු වෙද්දට එනවා. භාවනා කරත් එකයි නැත්ත් එකයි අඩියක් බිම තිබ්බොන් નિરાයාසයෙන් සතිය යනවා. ඒ කියන්නේ එතකොට පන්සලේදීත් නෙවෙයි, සක්මන් මළුවේත් නෙවෙයි, මේක පාරේ ඇවිද්දත් එකයි, ගෙදර ඇවිද්දත් එකයි, මේ මට්ටමට මේ භාවනාව හරියනවා. සක්මන් භාවනාව. දැන් මේ මට්ටමට භාවනාව හරි ගියාට පස්සේ එතන තියෙන්නේ වැඩුනේ මොනවද? සංඥාවද වැඩුනේ? ප්‍රඥාව. වැඩිලා තියෙන්නේ ප්‍රඥාව. මොන ප්‍රඥාවද? කායानुපස්සනාව එක්ක ආපු ප්‍රඥාවක් හින්දා, කායික අරමුණේ අකුසලයක් කිරීමෙන් ආපු ප්‍රඥාවක් හින්දා මේක ලෝකෝත්තර ප්‍රඥාවේ ගුණයි. පෙරණනි. දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් හොම් භාවනා කරලා කයෙන් ධාතු ගුණ දන්නවා. ඒවට ඉස්සෙල්ලා බය වෙනවා, ලෙඩ කියලා හිතනවා, ඒවා ගැටෙනවා. ඒ කියන්නේ මොනවද? එතන තියෙන අපි ව්‍යාපාදී. දෝමනස්සේ. නැහනම් පහසුවක් දැනෙනවා කයෙන්, ඒකට ඇලෙනවා. ඒකයි අවිජ්ජා. කාලයක් තව භාවනා කරනවා, ඒව ගණන් ගන්න නැතුව. ගණන් ගන්න නැතුව කයෙන් ධාතු තේරෙනවා. ඒකට අංශු මාත්‍ර ඇලින්නේ නැහැ, අංශු මාත්‍ර ගැටින්නේ නැහැ. ඒ තත්ත්වයට එන්නේ සංඥාව වැඩිලාද, ප්‍රඥාව වැඩිලාද? ප්‍රඥා. දැන් එහෙම වැඩි වුණොත් ප්‍රඥාව, ඔයගොල්ලන්ට මරණාසන්න වෙයි, මනුස්සයෙන් මැරෙන්න ගියාම ඕන වෙලාවක අවසානේ ඉතුරු වෙනවා. ඔය පංච ඉන්ද්‍රියෙන් කාය ඉන්ද්‍රිය ඉතුරු වෙනවා, මනෝ ඉන්ද්‍රිය ඉතුරු වෙනවා. තේරුණානි? ඔයගොල්ලන්ට ඔය ධාතු ගුණ කියන ඒවා භාවනාවෙන් තේරෙනවාට පුරුදු වෙලා තෝරගන්න ඕන එක මැරෙන්න ගියාම මොන පුරුද්දක් නැතුව නිකන් තේරෙනවා. හැබැයි තේරුණාට පස්සේ ඕකට බය වෙන එක අනිවාර්යයි. මොකද වැඩි කාලයක් මේක ඉගෙන ගන්න කාලයක් ඉතුරු කරන්නේ මරණ ගන්න. ඔය කයෙන් තේරෙන ටිකම තේරෙයි. දැන් තේරෙනවා බය වෙනකොට තමන්ට වෙන්නේ කවුරු හරි බෙල්ල මිරිකනවා, කකුලින් අදිනවා, මොනවා හරි අපහසු, ඔන්නම බොරු මත ටිකක් බොරුවට ගේනවා මනස මතකේ. ප්‍රඥාව නෑ අපි ළඟ. සංඥාවට දැන දෙන්නේ. දැන් මේ සංඥාවට රැවටෙන්නේ මොකටද? කයෙන් දැනෙන අර ධාතුවල. දැන් මෙහෙම භාවනා කරපු මනුස්සයා ඔය ටික පාස් කරොත් ඕකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියෝ, මැරෙන්න ගියත් ඕක වෙයිද? ආයේ ඇලෙයිද ගැටෙයිද? නෑ, ඒක කමටහන වෙයි. ඒ කමටහන සමත කමටහන අද නිදර්ශන. දැන් කයෙන් තීරෙන අරමුණක් එක්ක කමටහනක් වෙනවා. කමටහන වෙන්න නම් ඒ අරමුණේ අවිජ්ජා දෝමනස වලට බලය අඩු වෙන්න ඕනේ. අරමුණ තේරෙන්නත් ඕනේ කයෙන්. ඇලින් ගැටින්නේ නැති වෙන්න ඕනේ. එතකොට කයෙන් තීරෙන ධාතු ස්වરૂපය ඇලින් ගැටින්නේ නැති තැන එතන තියෙන්නේ ප්‍රඥාව. ඇලින් ගැටින් තියෙන තැන තියෙන්නේ සංඥාව බලගතු වෙනවා. ඒකට තමයි අර බය වෙන්නේ. අවල් ලෙඩේ අන්තභාගී වෙන්න පුළුවන්, අර්ධම ආරු වෙන්න පුළුවන්. ඒ ඔහොම කොහෙන්ද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ? දොස්තරලගේ. මුදු අකුරු ගන්න පුළුවන්නේ සංඥාව විතරයි වෛද්‍ය වෘත්තියේදී, ප්‍රඥාව නැහැ. දැන් ඔන්නෝම තමයි මේ ගමනේ ඉස්සරහට යන්නේ. දැන් මම හිතන්නේ එතකොට අද වෙනකොට පැහැදිලි කරලා දුන්නා විදර්ශනා ප්‍රඥාව කියන්නේ මොකක්ද? කායික අරමුණෙන් අකුසලයටපත් වීමෙන් ලැබෙන ප්‍රඥාව. එතකොට සමත මට්ටමේ රූපාවචර ප්‍රඥාව කියන්නේ මොකක්ද? මනෝමය ඉන්ද්‍රියේ, මනෝ ඉන්ද්‍රියෙන් අකුසලයටපත් වෙලා ලැබෙන ප්‍රඥාව.
මේක ලෞකිකයි. ලෝකෝත්තර කියලා කියන්නේ. කාමාවචර මට්ටම ඒ ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කායික අකුසල හා වාචික අකුසල නොකර ඉඳීමේ ප්‍රඥාවයි. එර්මණි දුර්වලම ප්‍රඥාව එතකොට කාමාවචර මට්ටමේ තියෙන ප්‍රඥාව. අකුසලයේ තියෙන දැන ප්‍රඥාව ශූන්‍යයි. එහෙමනම් සතිපා මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ශික්ෂා තුන සම්පූර්ණ වෙනකොට වැඩෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාවයි. ලෝකෝත්තර ප්‍රඥා නියෝජනය කරන්නේ ප්‍රඥා ශික්ෂාවේදී පමණයි. ඒක එපත් ප්‍රඥා ශික්ෂාව තුලයි තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ටික වැඩෙන්නේ කයෙන් එන අරමුණක අකුසලයේ ආක්‍රීමේ පමණයි. මනසින් එන අරමුණක අකුසලයේ ආක්‍රපවට එහක් කරන එකෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ ධානාංගයි. මිතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ධාන. මේවා තමයි ප්‍රඥාවේ වෙනස්කම්. මේවා සංඥාව අනුව නෙවෙයි තියෙන්නේ. දැන් අපි බලමු එමනම් තවදුරටත් ඔය කරන පුහුණු වෙන භාවනාව ගැනයි මේ කිව්වේ. පුහුණුව එහෙමම ගෙනියන්නේ. හෙට දවසෙත් තව පැහැදිලි කරලා දෙන්නම් මේවා කොහොමද මේ ලෝකෝත්තර ප්‍රඥාව වර්ධනය වෙන්නේ මොනවද අපිට දැනගන්න තියෙන ලක්ෂණ. ශ්‍රාවකයෙක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මොනව හරි ඉගෙන ගන්න පුළුවන්ද මේ ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙනකොට. ඒකට මොනව හරි ටිකක් තියෙනවා නම් ධර්මානුකූලව රැවටෙන්නේ නැතුව ඉගෙන ගැනීම තමන් කරන පුහුණුව සාර්ථක කරගන්න තමාටම අනික් අයගෙන් උදව්වක් නැතුව අනික් අයගෙට වහල් වෙන්නේ නැතුව අනික් අයගේ රැවටෙන්නේ නැතුව තමා තුලින් මේ දියුණුව මනගන්න ඒක උදව්වක් වෙනවා. එහෙනම් හෙට දවසේ අපි සාකච්ඡා කරන්න බලමු ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන තව ඉගෙන ගත යුතු දේවල් මොනවද කියලා. එහෙනම් අද දවසේ මේ දේශනාවත් තම තමන් කරන පුහුණුවට ඉදිය අනාගතයේදී මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන සතිපට්ඨාන පුහුණුවට තුපුලක්ම වේවා, ආශිර්වාදයක් වේවා. කරගෙන යන පුහුණුව තවත් සාර්ථකව අධිෂ්ඨානයේ යොක්කව ඒ වගේ වීරිය යුක්තව කරගන්න මේ දැනුමත් තමන්ට උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.